ඇමතිවරයා කියනවා ඊයේ දිනේ රෝහලට ලක්ෂයක් යනවා නම් ඒ ලක්ෂෙම ආපහු එන්නේ නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. ඇමතිවරයා කියනවා ඒ නිසා තමයි මේ රෝහල් ළඟ මල් සාලා තියෙන්නේ කියලා. ඇමතිවරයාගේ ආකල්පේ මේක නම්. ඉතින් රෝගීන්ට දෙයියන්ගේ පිටයි. මේ මොහොත වෙනකොට සෞඛ්‍ය ශේෂ්ත්‍රයෙන් ගොඩ යන්න විපක්ෂය උත්සාහ කරමින් ඉන්නේ. දැන් ප්‍රතිජීවකයක් හෝ මොකක් හරි දුන්නම මොළයට වැරදි පණිවිඩයක් දුන්නොත් මේ එන්නේ වැරද්දක් ඇඟට සිද්ධ වෙන වැරද්දක් කියලා මොළේ ඒකට විරුද්ධව ක්‍රියා කරනවා. ඒකට විරුද්ධව ක්‍රියා කරනකොට තමයි මේ අසාත්මිකතා කියන කාරණේ එන්නේ. ඇනෆිලැක්ටික් ෂොක් කියන කාරණේ එන්නේ. මෙලෝ දෙයක් දන්නේ නැතුව මේවා කියන්න ගියාම සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අවඩක් තමයි සිද්ධ වෙන්නේ. බෙහෙත් හිඟ වුණාම අපි කියනවා වැඩි ගාන්ට හරි කමන්නේ නැහැ, කීයට හරි කමන්නේ නැහැ බෙහෙත් ගේන්න ඕනේ කියලා. බෙහෙත් හිඟ වුණාම කියනවා කොහොමරි ඉක්මනින් ගේන්න කියලා. ඊට පස්සේ කියනවා යන් ගැටලුවක් මත වුණොත් ඇයි එහෙම ගෙනාවේ කියලා. ඉතින් මේ රටේ ස්වභාවය ඕක තමයි. ඒ නිසා ඒ පිළිබඳ තීරණයක් ගන්න කමුටුවක් පත් කරලා තියෙනවා. ඒ කමුටියේ තීන්දුවක් බලමු. ඔව්, ඉතින් මෙහෙමනේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශම තමයි ওই ඖෂධ ගෙනාවේ. ඒ අයම තමයි ওই ටෙන්ඩර් ලබා දුන්නේ. ඒ අයම තමයි ඔය ලියාපදිංචි නොකර ඖෂධ ගේන්න අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කරලා දුන්නේ. දැන් ඒ අයම කමිටුවක් දාලා මේ පිළිබඳව පරීක්ෂණ කරනවා. විපක්ෂෙන් කියන කිහිලියම තුමට ඒව විශ්වාස භංගයක් ගේනවා කියලා. ඒ වෙලාවේ විශ්වාස භංගයල් ඉතින් ආණ්ඩුව ශක්තිමත් කරයි දන්නේ අන්ති මේකයි. අද වෙනකොට ආණ්ඩුව ඇතුළේ තිබෙනා වූ මතභේදයත් ස්ථාවරයන්ගේ වෙනස්කමත් විවිධ තීරණාත්මක ප්‍රශ්න පිළිබඳව ආණ්ඩුව ඇතුළේ ලොකු ජරමරයක් තියෙනවා. කාමරේ ධර්මරේ වගේ. එමේ ඉතිහාසයේ පළවෙනි වතාවට සිදුවෙන දේවල් මේවා. මොහොතින් බෙක් අපේ ප්‍රවීණ ගායකයා ඇසේ ශල්‍යකර්මයකට රෝහල් ගත කරේ. ඉතින් මහා එන්නතක් වරදී මේ මිය ගියා. මගේ නෝනගේ අයියා යුලම්සාර නිලධාරී ඇසේ රෝගෙට බෙක් ගන්න ගියේ. එන්නතක් වරදුනා මිය ගියා. මගේ එකම නංගි කොළඹ ජාතික රෝහලේ ඇගේ කකුලේ ශල්‍යකර්මයක් කරා. රෑ එළිවෙනකම් ඇගේ කකුල ලේ ගියා. නිදිබාධක සීමනා ගන්න වාට්ටු බාර වෛද්‍යවරිය එළිවෙනකම් මගේ නංගිට ලේ දුන්නෙත් නැහැ, ලේ යාම නතර කරෙත් නැහැ. ඒ කියනවා අයියේ මම බේරගන්න කියලා. මගේ එකම නංගි. ඇය එහෙම කියලා විනාඩි දෙකක් ඇතුළත මිය ගියා. මම වෛද්‍ය වරපුටම සාප කරන්න ඕනද? අනිත් අඩිත් පිළිසාලට යන්න එපා කියන්න ඕනද? ඒක වෛද්‍යවරුගේ වැරද්ද නිසා. මම පග්ගඩු ශල්‍ය කර්ම කියලා මාව ජීවත් කරුවේ වෛද්‍යවරු. මගේ පුතා මරණාසන්න තත්ත්වයට පත් වුණා දෙපාරක්. ඒ දරුවගේ ජීවිතේ බේරලා දුන්නේ වෛද්‍යවරු. මෙරට සෞඛ්‍ය සේවය.